මීළඟ අංගයේ සූදානම් වෙනකන් අපි කැමතියි ඔබේ මතකය ටැලන්ට්ස් ඉතිහාසයට ගෙන යන්නට. අද දවසේදී උත්සව ශ්‍රීයෙන් මේ ආකාරයෙන් ඉතිහාසයේ පළමු වතාවට නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහල් පරිශ්‍රයේදී සුවිශාල ජනකායකගේ ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණත් මේ ඉතිහාසයේ දිවයන අපර්ණ 1995 වසර දක්වා 1995 වසරේ සිටන් අපි මේ දක්වා පැමිණි ගමන බොහොම සැපවත් ගමනක් උනේ නැහැ. සැබවින්ම බමුතුරුණු පලස් මතින් නොවේ කටුකොහල් පිරිමගක යමෙන් ක්‍රමක්‍රමයෙන් අවුරුද්දක් අවුරුද්දක් පාසා ඒ තමන්ගේ අඩුපාඩු හදාගැනීමෙන් දක්ෂතා අඳුනා ගැනීමෙන් තමන්ගේ වෛද්‍ය පීඨයේ වගේම සිසු සහෝදර සහෝදරියන්ගේ ඒ දක්ෂතාවලට තෝතැන්නක් ලබා දෙන්නට අපට හැකියාවක් ලැබුණා. මේ වේදිකාවේ ඉන්න ඔබට පේනවා අප පිටුපසින් යම්කිසි අමුතු සිදුවීමක් පේනවා නේද? මට පේන්නේ නම් මේ අපේ සහෝදරයා සහ සහෝදරිය අඳින්නේ අමුතු චිත්‍ර දෙකක් ලේනෙක් වගේ පේන්නේ. වම්පස චිත්‍රණ ලේනෙක් වගේ දකුණුපස චිත්‍රය තාමත් සම්පූර්ණ නැහැ. අපට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මල්ලි මේ මොකක්ද කියලා? දෙන්නා දැන් මෙතන චිත්‍ර දෙකක් අඳින්නේ. ඇත්තටම ඕගලන්ට පේන දේ නෙමෙයි මෙතන තියෙන්නේ. හරි. පේන දේ නෙමෙයි අපි මේ අඳින්නේ යන්නේ. පුළුවන් නම් අපි මේ දෙක අන්තිම අවස්ථාවේ අන්තිම මොහොතේ පෙන්නනවා. මොකද්ද චිත්‍ර දෙක කියලා? පුළුවන් නම් මොන මොකද්ද කියලා අපි අඳින්නේ ඒක කලින් හිතාගන්න. හිතාගත්තා නම් හරියට උත්තරය ආවා නම් ඔගලන්ගේ පෙනුම හොඳයි. හොඳයි. ලේනගේ හංසයාගේ කුතුහලයේ හැම්ම තියාගෙන අපි යමු ඊළඟ අංගය වෙතට. ඔබ දුටුවා මේ ටැලන්ට්ස් වේදිකාවේ ආරම්භයේදී මේ වේදිකාව දෙපස අපූර්ව සිත්තමක් අපේ සොයරෙක් සහ සොයරයක් විසින් සිතුවමට නගනවා. අද දවසේදී ඔබ දුටුවා සජීව ඉදිරිපත් කරපු ගායන වාදන නර්තන නිවේදන ඒ අතරේදී අපගේ 28 වන කණ්ඩායමේ හෂිනි තිලෝමා සොයුරිය තමයි මේ ඉන්නේ. මේ 28 වන කණ්ඩායමේ තීන අකලංක සොයුරා ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ චිත්‍රය පිළිබඳව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්නට. මම හිතන්නේ බැලූ බැල්මට ඔබට පේනවා මෙම චිත්‍රය. මොකද්ද මේ චිත්‍රය ඔබට පේන්නේ? කා වගේද? කවුද? කවුද? පාත්තයා. හරි. හංසෙක් වගේ පාත්තේද පාත්තය වගේ හංසෙද්ද? හරි. හංසෙක් හෝ පාත්තෙක්. මේ චිත්‍රය ගැන ඔබගේ අදහස කුමක්ද? කවුද? රටහාව. මට නම් පේන්නේ නැහැ ලේනෙක් වගේ. ඒ උත්තර දුන්න සහෝදරයා ගෙවල් පැත්තේ රටහාව ඒ වගේද? හරි. එහෙමනම් ඔබ දකින්න නැති අප සාමාන්‍යයෙන් මේ වගේ සජීව වේදිකාවක මේ වගේ චිත්‍ර දෙකක් අඳිනවා කියලා ඔබ හිතන්නට හැකියාව තියෙනවද? මේ යම්කිසි විශේෂත්වයක් ඇති. මොකක්ද ඒ විශේෂත්වය? අපි මුලින් බලමු මේ චිත්‍ර දෙක ලං කළා ඔබට යම්කිසි අර්ථ නිරූපණයක් දෙන්නට පුළුවන්ද කියලා. අපි ලං කරමු බලන චිත්‍ර දෙක. දැන් දැන් මොකද කියන්නේ? ඔබට හැකියාවක් තියෙනවද මේ වෙන වෙනම අඳින ලද චිත්‍ර දෙක එකතු කරලා හදපු ඒ තනි නිර්මාණයේ යම්කිසි අර්ථයක් දකින්නට? ඔබ දුටුවා නම් අතෝසවන්නම අවස්ථාවක් ලබා දෙනවා. ඔබ සැබවින්ම දක්ෂයෙක්. මෙම චිත්‍ර දෙක වෙන වෙනම අඳින ලද චිත්‍ර දෙකක්. ඒ චිත්‍ර දෙක ලං කරලා තිබෙනවා එහි කලින් ඔබ දුටුව චිත්‍ර දෙක පමණක් නෙවෙයි මේ චිත්‍ර දෙක එකතු කරාට පස්සේ එහි යම්කිසි සුවිශේෂත්වයක් තියෙනවා. හොයාගත්තද? මොකද්ද? මොකද්ද? අම්මයි පුතයි. කො අම්මයි පුතයි පේනවද? අනිත් පැත්ත හරවන්න. දෙන්නේ සහෝදරයට හොඳත් පුලසන්නාදයක්. අපි හරවල පෙන්නමු. බලන්න ඔබටත් පේනවද කියලා.
වෙන වෙනම අඳින ලද සොඳුරු සිතුවම් දෙකක් අවසානයේ ලේනෙක්ගෙන් සහ හංසයෙක්ගෙන් හරි දැන් ඔබට යමක් පේනවද දෙන්න හොඳ අත්පලසන්නාදයක් මේ අපේ දක්ෂතාවය මේ තමයි අපේ අනාගතය මේ වෛද්‍ය සිසුන්ගේ මේ අනාගත ජීවක පරපුරේ කලා හැකියාවන් පිළිබඳව ඔබට දැනෙන හැකියාව බොහොම ස්තුතියි ඔබට